රුලන් ගැන අපි කවුරුත් අහලා තියෙනවා. වැඩිපුරම දැකලා තියෙන්නේ රස කැවිලිවල. අපට වඩා මේක ඉන්දියාවේ භාවිත කරනවා. දුරම් වේට් කියන ධාන්‍ය වර්ගයේ පිටි තමයි පැස්ටා හදන්න ගන්නෙ. මේකට පැස්ටා වේට් කියලාත් කියනවා. ඉතින් රුලන් කියන්නේ පිටි කොටස ගත්පසු ධාන්‍ය යටේ ඉතිරිවන මැදි කොටසට. මේක ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලබන සපිරි ආහාරයක්. ශක්තිය වඩවන ආහාරයක් ලෙස මේක ඉන්දියාවේ ඉතාම ප්‍රසිද්ධයි. ඔවුන් උදෑසන ආහාරයක් විදිහට රුලන් කැඳ පානය කරනවා. දවස පුරාම වැඩ කරන්නට ශක්තිය ලැබෙන බව තමයි ඔවුන්ගේ මතය වෙන්නේ. මේවායේ අධිකව පොස්ෆරස්, පොටෑසියම් සහ කැල්සියම් තියෙන නිසා අස්ථි සහ දත් ශක්තිමත් කරන්නට මේක උදව් වෙනවා කියලා කියන්න ඕනේ. විටමින් වර්ග විශාල ප්‍රමාණයක් නොතිබුණත් විටමින් B සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු වෙනවා. ධාන්‍යවල කොහොමත් විටමින් B තියෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේක ප්‍රෝටීන් බහුල ආහාරයක්. මාංශපේශී ක්‍රියාකාරීත්වයට ඉතාම විශාල සහයෝගයක් මේ මගින් ලැබෙනවා. ස්නායු පද්ධතිය හොඳින් පවත්වා ගැනීමටත් හුලන්වල තිබෙන සිංක්, ෆොස්ෆරස් සහ මැග්නීසියම් උදව් වෙන බව කිව යුතුයි. යකඩ සහ ෆෝලේට් අඩංගු නිසා රක්තහීනතාවය නැති කරනවා වගේම ගර්භණී කාන්තාවන්ටත් ඉතාම හිතකර ආහාරයක් බවත් අවසාන වශයෙන් කිව යුතුයි. අපගේ හතරවටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.